ජැක්සන් ගැන හීනකින්වත් නොසිතූ දෙයක්. ජැක්සන් නැන්දනි මහතාට ප්‍රතිකාර කරන රම්මා කුමාරි හෙදිය තමගේ Facebook පිටුවේ පසුගියදා මෙසේ සටහන් කර තිබුණා. උපුටා ගැනීම. ජැක්සන් නැන්දනි මහතාගේ මේ කෙවි යන තීරණාත්මක දවස් එකම අද සතුටුදායක ආරංචියකුත් තියෙනවා කියන. ඊයේ තමයි ජැක්සන් නැන්දනි මහතාගේ තීරණාත්මක රිපෝට් කීපයක් ලැබුණේ. ඒත් එක්කම ඇන්තනි මහතා ගැන වෛද්‍යවරු නිගමනයකට ඇවිල්ලා තියෙනවා. ඒ රිපෝට් වලට අනුව කොමා තත්ත්වයේ හිටියත් ජැක්සන් ඇන්තනි මහතා ගැන තවදුරටත් අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන්. මොකද ඇන්තනි මහතාගේ මොළේ ක්‍රියාකාරීත්වය රිසිසේ පවත්වා ගන්න. කොමා තත්ත්වෙන් පසු වුණදා පටන්ම අපේ වෛද්‍යවරුන් කරපු බෙහෙත් එතුමාගේ මොළේ ක්‍රියාකාරීත්වය යහමින් පවත්වාගෙන යන්න දැඩිසේ උදව් වී ඇති බව ඊ රිපෝට් වලින් පැහැදිලි වුණා. මේ නිසා එතුමාගේ මොළේ හානියට කිසිදු දෙයක් දැනට සිදු වෙලා නැහැ. තවද සුසුම්නාවට සිදු වුණු අනතුරු නිසා හටගත්තු වාලද බෙහෙත් වලට ක්‍රමයෙන් සුවමමින් පවතිනවා. ලොකුම වාසනාව තමයි මේ අනතුරෙන් ජැක්සන් ඇන්තනි මහතාගේ මොළේට කිසිදු හානියක් වෙලා තිබෙන නැති එක. නමුත් සුසුම්නාවේ හටගත් ආබාධය නිසා තමයි ශල්‍ය කර්ම දෙකකට භාජනය කරන්න සිදු වුණේ. වෛද්‍යවරුන් කියන විදිහට ජැක්සන් ඇන්තනි මහතාගේ මොළේට අනතුරින් කිසිදු හානියක් නොවන නිසා එතුමාගේ අනතුරින් හානි වුණු සුසුම්නාවේ රෝගවලට තව කාලයක් බෙහෙත් කිරීමෙන් ඔහු කොමා තත්ත්වෙන් ගැලවීමට බොහෝ සෙ ඉඩකඩ තිබෙනවා. ලැබුණු රිපෝට් සුබදායක නිසා එතුමා කොයි මොහොතක හෝ පියවි සිහියට එවි යයි දැඩි විශ්වාසයක සිටිනවා. උපුටා ගැනීම අවසන්. ආදරණීය ජැක්සන් කලාකරුවාණනි, ඔබට ඉක්මනින් සුව වෙලා අපව වතාවක් අපි අතරට එන්න ලැබෙන්න කියලා එක හිතින් ප්‍රාර්ථනා කරනවා. ඔබට ඉක්මන් සුව.